අනිල් බිලිදීලා රැක්තාා රැක ගැනීම. පවතින අර්බුදය විසඳන්න හොඳ දේශපාලන බිල්ලක් දෙන්න ඕනේ වෙලා තියෙනවා. රාජපක්ෂලා ලංකාවදාපු අමාරුවෙන් ගොඩගන්න ලේසිනැහැ. මොනමිනිහටද මේක අරන් කරන්න පුළුවන්. නය, බොල් ණය සහන අනුකම්පාවට දෙන දේවල් වගේ මොන මොනවා හරි වැඩි වැඩියෙන් ලැබෙනවා නම් රට කරගෙන යන්න පුළුවන්. ඉළඟට නය නොගෙවීම නිසා රටට නඩු වැටෙනවා. රටේ ජනතාවට මොන දේශපාලකයා ගැනවත් මොන්න පක්ෂය ගැනවත් විශ්වාසයක් නැහැ. එහෙමතිෙද්දී තමයි රනිල් අගමැතිකම බාරගත්තේ. ඇත්තටම ඒක බිලිවීමක්ු. ගෝටාාවය විදාායකයේ ඉන්නකොට අගමැතිකම අරන් බිලිවෙන්න බැරනිසයි සජි වනත් මුලින් බැහැකිව්වේ. ඒත් රනිල් මේ වෙලාවේ රටේ ප්‍රශ්නටික විසනගන්න දෙන්න පුළුවන් සාර්ථකම බිල්ල බව පේනවා. අනික මේ බිල්ලට ඕනේ රියල් ධනපති නායකේකන්. ඊළඟට ගත්තොතුන් බිලිවීම ගැන රනිල්ට ලොක්කු අවුලකුත් නැහැ. හරියට නිකං කැලනිිතිස්සගේ දූ කුමාරී වගේ. එයාගේ දේශපාලන ජීවිතේ අවසන් අරගලය මේකවෙන්න පුළුවන්. හැබැයි මහජන අරගලයේ කරපු තරුණ කොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත් මේකඋන්ගේ කුලඳුල් අරගලේ. උන් තවදුරටත් මේ වගේ අරගල කරන්න ඉන්න ඕනේ. මොකද තව මහජන අරගල රටට ඕනෑවෙයි. ඒ නිසා, අපි මේ පැත්තිෙන් රනිල් වෙනුවට අරගලය පැත්තිෙන් ඒකට දායක වුණු ජනප්‍රිය චරිතයක් වෙච්ච රැට්ටා ගනිමු. මේ පැත්තිෙන් රනිල් බිලිඳන්නට අනික් පැත්තිෙන් රැට්ටාව දැන්ම බිලිදීලා බැෑ. අරගලය කරපු අයගෙන් ජනාධිපදිදූරයට, කෙනෙක් නම් කරන්න කිව්වත්, කවුරු හරේ කියන්න පුළුවන් අපි රැත්තාව ඒකට දාමු කියලා. රැට්ටා රට බාරගත්තොත් මොකද වෙන්නේ. රනිල්ට එන නයු ෙවීමෙන් නඩු වැටීම. තෙල් ප්‍රශ්නේ ආහාර අහිනිය අඖෂධ ප්‍රශ්නේ පොහොර ප්‍රශ්නේ ඩොල හිංගේය. ඒවට පිළතුළ සපයන්න බැරි වුණොත් එල්ලවන මහජනකෝපය ආදීසිියල්ල ජනාධිපති රැට්ටා පිටට එනවා. එහෙමඋනොත් මොකද වෙන්නේ. කුළුදුල් අරගලයකට දායක වෙච්ච කොල්ලා අනාතයින්. සංකේතාත්මකව රැට්ටා අනාත වෙනවා කියන්නේ ආයේ අරගල කරන්න කට්ටයක් නැති වෙනවා කියන එක. ඒ නිසයි, රනිල් මේ ප්‍රශ්නවලට හේත්තු කරලා රැට්ටා බේරගන්න වෙන්නේ. ඇත්තටම ඔය රැට්ටලා බට්ටලා තවදුරටත් දේශපාලනය ඉගෙනගන්න ඕනෙද. ඔහු කියලා ඕනේම කෙනෙක් කියයි. ඒත් ඒක එහෙමවෙන්නේ නැහැ. රැට්ටලාගේ පරපුරේ අලුත්චන්දවලින් සියයට අසුවක්ම ලැබුණේ ගෝටාවයට. ගෝටාදිනුවට පස්සේ චිත්‍ර ඇන්ඳෙත් රැට්ටලාගේ පරපුර. දේශපාලනය දන්න එවුන් පුළුවන් තරම් එපාකිව්වා. මේගොල්ලො ඇහවේ නැ. හැබැයි රැට්ටලාගේ පරපුර වෙච්ච අවුල පස්සෙන් පහුතේරුම් අරන් ගෝල්ෆේස් අරගලය පටන් ගත්තා. ඒ ආරම්භය ගැනීම වැඩිහිටි පරපුරට තියා හැත්තෑ එකේ අසූ නවේ කැරලි ගහපු පක්ෂයකටවත් බැරුවහිටිය එකක්. හැබැයි රැට්ටලා කලාා. ඒක සිංදු කියලා චිත්‍ර ඇඳලා කරන ආදර අරගලයක් කියලයි උන්කිවේ. උන්දැන් අල්ලගත්තු සිමෙන්න්තිමාලිගවලින් විද්‍රෝබෙන එක හරි. ඒවායි තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක් විතරයි. හැබැයි අරගලය කරපු මේ පරම්පරාවේ එවුගේ අනුප්‍රාප්තිිකයෝ යම් දවසක මීට වඩා බරසාර අරගලයක් කරන්න පුළුවන්. තව අවුරුදු විස්සකින් විසි පහකින් විතර උන් රැට්ටලා වගේ අරගලය කරලා පාර්ලිමේන්තුවෙන් විසඳම් දෙනතුරු බලාගෙන ඉන්න එකක් නැහැ. උන් අරගලයක් කරලා විසඳුමත් දෙයි. න්න ඒ පරම්පරාව බිහිකරන වැඩේටයි රැට්ටලා රැකගන්න ඕනේ. සටහන විමලනාත් විරරත්න.